අද පැමිණිල්ලක් බාර දුන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර එල්.එම්. ඉස්පුල්ලාට ඒ වගේම කොළඹ බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අසාත් සාලි ඒ වගේම අමාත්‍ය රිෂාඩ් බදුදීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රවුමාන් යන දේශපාලඥයන්ට විරුද්ධව ආණ්ඩුවේ ආණ්ඩුකාරවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට විරුද්ධව. ඔබ දන්නවා පාස්කිරිදා ප්‍රහාරයෙන් දැන් සති දෙකක් ගත වෙලා ඉවරයි. මේ පාස්කිරිදා ප්‍රහාරයට පෙරත් ඒ වගේම පසුවත් මේ ඉස්ලාම් අන්තවාදයේ පිටිපස්සේ මේ වහබ් අන්තවාදයේ පිටිපස්සේ ඉන්නේ ඉස්බුල්ලා අමාත්‍යවරයා බව ඒ වගේම රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයා බව අසාත් සාලි ආණ්ඩුකාරවරයා බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා බව පාර්ලිමේන්තුවේ තුලත් ඉන් පිටදිත් කියුණා. විජේදාස රාජපක්ෂ හිටපු අධිකරණ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ පිටිපස්සේ මුජිබර් රවුමාන් ඉන්නවා, මේ පිටිපස්සේ අසාත් සාලි ඉන්නවා, මේ පිටිපස්සේ රිෂාඩ් බදුදීන් ඉන්නවා, ඒ වගේම මේ පිටිපස්සේ ඉස්බුල්ලා ඉන්නවා කියලා. ඒ වගේම සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ ගැන ප්‍රකාශ කරලා තිබෙනවා. විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ ගැන ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම එස්.පී. දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ පිළිබඳව ප්‍රකාශ කරලා තිබෙනවා. මෙතරම් සාක්ෂි ගොඩක් පාර්ලිමේන්තුව තුල ප්‍රකාශ වෙද්දී ඒ වගේම රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයාගේ පවුලේ අය හිතවතුන් පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අය මේ පිටිපස්සේ ඉන්නව බවට ඔප්පු වෙලා තියද්දි අසා සාලි මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මේ සම්බන්ධයෙන් අධිකරණ විනිසුරන් පවා සම්බන්ධයි කියලා කියා තිබිද්දි ඒ වගේම මුජිබර් රවුමාන් මුස්ලිම් තරුණයන්ට ආයුධ ගන්න වෙනවයි කියලා කියා තිබිද්දි තවමත් මුජිබර් රවුමාන්ලා සාත් සාලිලා ඉස්බුල්ලලා ඒ වගේම රිෂාඩ් බදුදීන්ලා තාම නිදැල්ල ඉන්නවා. හැබැයි දිගන සිදුවීමට අදාළව පැය 10ක් දිළුම් මමනුගම මන්ත්‍රීතුමාගෙන් කට උත්තර ගන්නවා. පියල් නිශාන්ත මන්ත්‍රීතුමා මාධ්‍ය වැඩසටහනකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔය නිවැරදි කොට තිබියදී අද මේ වෙනකොටත් ඔහුගෙන් කට උත්තර ගන්නවා. පියල් නිශාන්තට දිළුම් මමනුගමට එක නීතියක්. හිස්බුල්ලට රිෂාඩ් බදුදීන්ට අසාත් සාලිට මුජිබර් රවුමාන්ට තව නීතියක්. මොකද්ද මේ වෙනස? මේ ආණ්ඩුව හිස්බුල්ලට බයයි. මේ ආණ්ඩුව රිෂාඩ් බදුදීන්ට බයයි. මේ ආණ්ඩුව අසාත් සාලිට බයයි.